පොහොර ගැටලුවටත් තවමත් නිසි විසඳුමක් ලැබී නැහැ. බොහෝ ප්‍රදේශවලට පොහොර විටින් විට නිකුත් කළත් ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබෙන බවට ගොවීන් මැසිවිලි නගනවා. රසායනික පොහොර සපයාගත නොහැකිව නයිමිරිස් වගා කරන උඩිස්පත්තුව ගබ්බෙල ගම්මානයේ ගොවියන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. මේ ගොවීන් වසර 5කට අධික කාලයක සිට නයිමිරිස් වගාවේ නිරත වෙනවා. ඔවුන් විශාල පිරිසක් මේ වගාවන් සිදු කරනුයේ විදේශීය වෙළඳපළ ඉලක්ක කරගනිමින්. ඇතම් ගොවියන්ගේ වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් පිරිසක් පළදාව නොමැතිව බාලබු වගාව ගලවා ඉවත්කොට වෙනත් විකල්ප වගාවන්ට යොමු වී තිබෙනවා. මුලින් ලැබපු අස්වැන්න ලබා ගන්න නොහැකි තත්ත්වයක් පත්වල තියෙනවා. මොකද හේතුව රසායනික පොහොර නොමැතිකම. මොකද අපි වගා මළු වලයි මේ වගාව කරන්නේ. කාබනික පොහොර වලින් පළ වර්ධනය වෙන්නේ නැහැ. ඒ වගාව කරන්න ගොඩක් ණය වෙලා තරඹ රූකස් කරලා අත බැංකුවලින් දැන් ලියුම් ගේනවා මේ වාරික ගෙවන්න කියලා. දැන් ඒ වගේ ගොඩාක් අපහසුතා මැද්දේ තමයි මේ වගේ දෙයක් අපි ගෙනියන්නේ. ඥාන තීරණ ගත්තම එක පාරටම මේ වගේ තීරණ ගත්තම මේවා ඇත්තටම මේ වගේ දේවල් කඩා කප්පල් වෙනවා. දැන් මේ මිරිස් කරලක් මාළදී වෙන්නේ डॉलर का मारा देखा क्यों ना अपन वैन सत्ता नहीं कट का मन है और हरे लंका का विदेश में नहीं मैं ये ना होना अपन दिया रखो होता है मैं कट जोधा ने अन्य दिया रखो होता है नेतू අපි කොහොමද මේ වගාව කරන්නේ මාසකට රුපියල් ලක්ෂයක පමණ ආදායමක් ලැබූ තමන්ට මේවන විට රුපියල් දහසක් උපයා ගැනීම පවා ගැටලුවක් වී ඇතැයි ගොවීන් පවසනවා